අයිබෝවන් පෞර සමාජ සේවා පදනම අපි අද ඇවිල්ලා තියෙන්නේ මායිලිය 372 ග්‍රාම සේවා කොට්ටාසෙට. ඉතින් මායිලිය 372 ග්‍රාම සේවා කොට්ටාසේ අපිට පණිවිඩයක් ලැබුණා මෙන්න මේ වගේ පවුලක් ඉන්නවා කියලා. ඉතින් කලින් ජීවත් වෙලා තියෙන මෙන්න මේ හඩ් එකේ ඉතින් අවුරුදු එකමාරක් විතර ඉඳලා තියෙනවා මෙන්න මේ කට්ටිය. ගෑනු දරුවයි පිරිමි දරුවෝ දෙන්නයි අම්මයි තාත්තයි. ඉතින් කලින් ඊට කලින් ඔවුන් ජීවත් වෙලා තියෙන්නේ පේමදාස මහත්තයා දීපු නිවසක. ඒකක් දැන් ඇත්තටම අබලන් පෞල් ප්‍රශ්නයක් නිසා මෙයාලට ඒකෙන් අයින් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අවුරුදු ගාණක් අර හඩ් එකේ තමයි මේ පස් දෙනා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි බොහොම අමාරුවෙන් එයාලා මම කලින් පෙන්නපු නිවස පොඩ්ඩක් හදාගෙන තියෙනවා. කණු ටිකක් ගහලා වහලේ පොඩ්ඩක් උඩු ටිකක් වහලා මෙන්න මේ නිවසේ තමයි කලින් ඔවුන් ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් පෞර සමාජ සේවා පදනමට අපිට ඇරවීමක් ලැබුණා පුළුවන් නම් මේ නිවස හදලා දෙන්න උදව්වක් කරන්න කියලා. ඉතින් අපි ගිහිල්ලා කරුණු කාරණා විමසලා මේ කට්ටියගේ දුක දැකලා අපි මේ නිවස හදලා දෙන්න පොරොන්දු වුණා, තීරණය කරා. ඉතින් අපි ඊළඟද වීඩියෝ එකේදී ඔයාලට පෙන්වන්නම් අපි මේ නිවස අනිවාර්යෙන් හදනවා මුල් ගල තියලා. මේ නිවස මේ දුවට මේ දරුවෝ දෙන්නට අම්මට තාත්තට බාර දෙන්න පෞර සමාජ සේවා පදනම අපි තීරණය කරා. ඉතින් අපි දන්න කියන ඒ වගේම විදේශගත වෙලා ඉන්න යාළුවොත් කතා කරගෙන ඔවුන්ගේ ආධාර උපකාරත් ඇතිව මේ නිවස ගොඩනගන්න අපි දැනට සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි ලංකා පෞර සමාජ සේවා පදනම මූල ආරම්භය ගත්තේ දුවා දරුවා වෙනුවෙන් දුප්පත් දුවා දරුවන් ඉගෙනීමට දක්ෂ දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පොත් බෑග් සපත්තු බාර දීලා ඒ වගේම ගමේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයන්ට නොමිලේම සංගීත ප්‍රසංගයකොත් ආරම්භ කරලා ඒ තමයි අපේ මූල ආරම්භය. ඊට පස්සේ අපි තව සමාජ සේවාවක් කරා දහම් පාසලක දුවා දරුවෝ වෙනුවෙන් ඩෙස් බංකු වගේ නොමිලේම හදලා දුන්නා. ඉතින් අපේ තුන්වෙනි සමාජ සේවාව වශයෙන් අපි තෝරගත්තා මෙන්න මේ නිවස. මොකද අපේ ආරම්භය අපි හිසට වහලක් නැති අම්මලා තාත්තලා වෙනුවෙන් ලංකාවේ දුප්පත් පවුල් වෙනුවෙන් නිවාස 100ක් හැදීමේ අරමුණක්. ඉතින් අපිට මේ කාර්ය කිරීමට ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න ඔයාලගේ සහයෝගය අවශ්‍යයි. අපි මේ නිවස හැම නිවසකටම අපි ගිහිල්ලා විස්තර කතා කරලා ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ගෙන එනවා. ඒ වීඩියෝ එක බලලා ඔයාලගේ ප්‍රශ්න ඔයාලා තේරුම් අරන් දනට පිනට කැමති ඔයාලගේ අම්මලා තාත්තලා වෙනුවෙන් දානයක් පින්කමක් දෙන්න කැමති නම් දුවෙක්ගේ දරුවෙක්ගේ උපන්දිනයක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න කැමති නම් ඉතින් ඒ වගේ කට්ටිය එකතු කරගෙන පෞර සමාජ සේවා පදනම විසින් මේ හැම දෙයක්ම කරලා දෙනවා. ඉතින් අපි මේ නිවසකට ගියන් පස්සේ ඒ හැම දෙනෙක්ගේම විස්තර ගන්නවා. ඉතින් ඒ හැම නිවසකටම වෙනම ෆයිල් එකක් දානවා. ඔයාලා යම් කිසි ආධාරයක් දුන්නද ඒ අයත් එක්ක කතා කරලා ඒ අයට ඒ දේ ලැබෙන්න අපි අනිවාර්යෙන් සලස්සනවා. ඉතින් ඒ විශ්වාසය ඔයාලා තියෙන විශ්වාසය අපි දිගටම ඒ විශ්වාසය රැකගෙන මේ වැඩ කටයුතු කරගෙන යන්න කැමති. ඉතින් පෞර අපේ YouTube නාලිකාවත් ඔයාලා බලලා යම් කිසි ආධාරයක් ඔයාලට කරන්න කැමති නම් යම් කිසි උදව්වක් කරන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලත් ඇවිල්ලා ඔයාලගේ ඇස් දෙකෙන් දැකලා අපි මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මේ හැම දෙයක්ම ඔයාලා නිරීක්ෂණය කරලා ඔයාලා තීරණය කරන්න මේ පවුලට අපි යම් කිසි උදව්වක් කරන්න ඕන. මේක ඇත්ත. මේ පවුල දුප්පත් පවුලක්. මේ ඇයට ජීවත් වෙන්න අමාරුයි. ඉතින් අපිත් ගිහිල්ලා හොඳට හොයලා බලලා තමයි මේ පවුලකට අපි උදව්වක් කරන්න ඕනද මෙයාලා කියන්නේ දෙමාපියෝ බොන අයද විනාශ කරන අයද ගංජා කුඩු ගහන අයද ඒ වගේ අපි ගමෙන් විමසලා තමයි හැම දෙයක්ම මේ අයට උදව් කරන්නේ. ඒ උදව් ලැබෙන්න ඕන අයට පමණයි අපි උදව් කරන්නේ. මොකද ඔයාලා දුක් මහන්සියෙන් හොයාගන්න යම් කිසි මුදලකින් එයාලට උදව් කරන්නේ. ඉතින් ඒක අපි ලැබෙන්න ඕන අනිවාර්යෙන් ඒ වගේ පවුලකට. නැත්තම් කිසිම දෙයක් වැඩක් නැති කෙනෙකුට අපි ඒ දෙයක් දීලා වැඩක් නැහැ. ඉතින් වැඩක් ඕන වෙන ඒ දේ හරියට නඩත්තු කරගෙන ඒ දේ හරියට පිළිගන්න ලැබෙන්න ඕන පුද්ගලයෙකුට තමයි අපි මේ දේ ලබා දෙන්නේ. ඉතින් පවුර අපි සමාජ සේවා පදනම ඉදිරියට තව එක එක සමාජ සේවා ගෙන එනවා. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉදිරි වීඩියෝ එකෙදී හමු වෙමු. ගොඩක් ස්තුතියි.